හැටන් විල්පට් ටවුන් ප්‍රදේශයේ පවතින වෙබ්සයිට් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පස්කන්දක් කඩාවැටීම නිසා නිවාස දෙකකට හානි සිදු වුණා. අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු වුණේ නැහැ. ඒකබද්ධව මතින් නිදහස් රටක් යන තේමාව යටතේ මද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා ක්‍රියාත්මක ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ ඒකකය, ජාතික මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය සහ පොලිසිය ඒකකය. ස්ථාවර කොමසාරිස් ජෙනරාල් තුමා විසින් මට නියෝග කරා මේ ඕල්කට් මාවතේ අංක 62 කියන ස්ථානයට පැමිණෙන ලෙස. මෙම ස්ථානයේ මත්පැන් බලපත්‍රය නිකුත් කරන ලද මත්පැන් බලපත්‍රයක් තියෙනවා, වළංගු බලපත්‍රයක්. නමුත් බලපත්‍රයේ පවතින යම් යම් කොන්දේසි කඩකිරීමක් සිදු වී තිබෙන බව අනාවරණය වෙනවා. මේ සම්බන්ධයෙන් සුරාපදු දෙපාර්තමේන්තුව සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් කොන්දේසි කඩකිරීමේ චෝදනා යටතේ නීති මඟින් කටයුතු කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වහාම සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා දැනුවත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර දෙපාර්තමේන්තුව මගින් නීත්‍යානුකූලව ලබා ගැනීමටත් නිරදරින් කටයුතු කරනවා. අනුරාධපුර පූජා භූමියේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් ඊයේ පස්සරුවේ අනුරාධපුර කොට්ටාස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් වටලන ලැබුවා. පූජා භූමිය ආසන්නයේ ගලා බස්සිනා කාල්පාණු ඇලමාර්ගයේ මෙම මත්පැන් ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අතරංගුටගෙන තිබූ අතර මත්පැන් පෙරීමට යොදාගත් උපකරණ තොගයක්ද පොලිසිය බහරිටගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඒ අකුරැස්සේදී පැවති ජන හමුවකට